ඉතින් වගා පටන් ගන්න කියලා හිතමු කාට හරි. ඔව්. ඉතින් එහෙම වුණොත් කොහොමද මේක මේ ආරම්භ කරන්නේ මේ වගා? මුලින්ම අපි ওই මහතුරුන්ට උපදෙස් දෙන්නේ අඩි 7 පරතරය අපි තියාගන්න ඕනි පේලි දෙකක් අතර. ඒ වගේම පැල දෙකක් අතර අඩි 15ක පරතරයක් තියෙන්න ඕනි. එතකොට මේ අඩි 15 පරතරේ අපි මැද තමයි අඩි 2 2 වලක් කපන්නේ. ඒ කපලා මේකට කාබනික පොර කූඩ දෙකක් විතර දාලා හොඳින් මතු පිටිපස්සම කවලම් කරලා පැලි ස්ථාපනය කිරීම කරනවා. ඊට පස්සේ අපි සඳහන් කර ආකාරයට මේ කම්බි ගේට් 14 කම්බිය අපි මේ පේලි දෙකේම ඇදීම සිද්ධ කරනවා සම්පූර්ණ පේලියටම. ඉන්න අනතුරුව මේ පැලේ හිටවපු තැන ඉඳලා අපි මේ අඩි 6ක් 6.5ක් විතර උසින් කම්බිය දක්වා තනි කඳක් විදිහට වර්ධනය වෙන්න ඉඩ සලස්වන්නේ. මෙතෙන්දී අපි ආධාරකයක් විදිහට නංජි කෝටුවක් හරි එහෙම නැත්නම් ලණුවක් කුණ්‍යක් ගහලා මේ කම්බියට සම්බන්ධ කරලා ඒක දිගේ තමයි උඩට වර්ධනය වීම සලස්වන්නේ. ඒ අතර මේ එන පාර්ශ්වික අතු සියල්ල ඉවත් කරලා මේක අපි තනි කඳක් විදිහට තමයි මේ කම්බිය දක්වා ගෙන එන්නේ. කම්බිය දක්වා ආවට පස්සේ අපි මේක අග්‍රස්ත්‍ය කපලා අයින් කරනවා. මේ වලට පැහැදිලිව පේනවා මේ කපලා අයින් කරාට පස්සේ මේ දෙපැත්තට අතු දෙකක් දෙපැත්තට යනවා. මේ අතු දෙක නැවත වතාවක් අර අඩි 7ක් දුරින් තියෙන කණුව දක්වා ආවට පස්සේ මෙතනදී අපි නැවත වතාවක් අග්‍රස්ත්‍යේ කපලා තියෙනවා. ඒ එතකොට තමයි අර පාර්ශ්වික අතු පල්ලෙහාට වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ඒ අතු වල තමයි අපි මේ අස්වැන්න බලාපොරොත්තු වෙන්නේ. දල වශයෙන් ගත්තොත් අපි හොඳින් නඩත්තු කරපු පැෂන් පැලේකින් අපි බලාපොරොත්තු වෙන අවුරුද්දකට ගෙඩි 150ක් 200ක් විතර ප්‍රමාණයක්. එතනදී අක්කරෙකදී ගත්තොත් එහෙම අස්වැන්න අපි කිලෝ 4000ක් විතර වගේ අක්කරකින් බලාපොරොත්තු වෙනවා.